स्वामी महन से आशीर्वाद लेने से हुआ। එක ලස්සන දවසක් මෙන්න මේ විදිහට උදා වුණා. අද අපි දෙන්නගේ ඇනිවර්සරි එක. ඉතින් මේ දවස්ම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුවා. එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයගොල්ලෝ හැමෝටම යහපතක්ම වේවා. අපිට අපිව හම්බ වුණේ හරිම හම්බෙන්. ඇත්තටම හිතා ගන්න බැරි විදිහට. ඉතින් ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබුණා අපේ ලව් ස්ටෝරි එක කියන්න කියලා. හැබැයි ඉතින් අත නෙවෙයි වෙන දවසක අනිවාර්යයෙන්ම ඔයාලට එක කියනවා. මගේ ඇස් පේන මානේ මේ ලස්සන මල් තියලා ඒ වගේමයි ගොඩාක් සුවඳන මේ කැන්ඩල් එක පත්තු කරලා තියෙනකොට මට අද දවසම නැවුම්ව තියෙනවයි කියලා හිතෙනවා. මාත් එක්ක දිගටම එකතු වෙන ඔයාලා දන්නවනේ ලස්සන විශේෂ දවස් වලදී අනිවාර්යෙන් මං ඒ වෙනුවෙන් දේවල් කරනවා කියලා. ඉතින් අද අපේ අවුරුදු 9 පෙරෙන විවාහ සංවස්තරයේ වෙනුවෙන් ඔන්න ඉතින් කිරිබත් ටිකක් ආදරෙන් හදා ගන්න තමයි මම ලෑස්ති වෙන්නේ. කටවත් මට නොදැනෙන්නේ එයා මගේ හදවතේ හැම මොහොතෙම ජීවත් වෙන හින්දා. මේ ඉන්නේ මේ දවස්වල මගේ වටේ කැරකි කැරකි ආදරේ මගේ ළඟට වෙලා ඉන්න රේචල්. එයාට නම දාලා තියන්නේ අපේ නංගි තමයි. ඉතින් එයාව දැක්කහම හොරතල් නොකර ඉන්නම බැරි වෙනවා. කොට අපි දෙන්න මැරි කරලා අවුරුදු 9ක් ගත වෙලා කියලා හිතනකොටත් මට නම් පුදුමාකාර විදියට සැනසීමක් දැනෙනවා. ආපස්සට හැරිලා බලනකොට ලස්සන මතකයන් මගේ ජීවිතේට ගොඩාක් රැඳිලා තියෙනවා. ඉතින් මේ අවුරුදු 9 පුරාවටම අපි දෙන රටවල් දෙකක ඈත් වෙලා තමයි මේ විදියට ඇනිවර්සරියක සැමරුවේ. හැබැයි ඉතින් ඉක්මනින්ම දවසක අපි දෙන්නට එකට ඇනිවර්සරි එක සමරන්න ලැබේවා කියලා
මම වගේම ඔයගොල්ලෝ ප්‍රාර්ථනා කරයි කියලා මම හිතනවා. මේ වෙනකොට ඉක්මනින්ම මම ලුණු මිරිස් එකකුත් හදාගත්තා. ඉතින් අද උදේ කෑම ගන්න අපිත් එක්ක ලොකු අම්මා තිනවා. ලොකු අම්මා කියලා කිව්වේ මගේ අම්මගේ අම්මට. හැබී බොයිලේ ලංකාවට ආපු vlog එක බලලා ගොඩ දෙනෙක් මට කියලා තිබුණා එයා මොනවද කනාවි කියලා පෙන්වන්න කියලා. ඉතින් ඔන්න එයා මට දීපු gift එක ඔයාලත් එක්ක unbox කරන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් එයා මට කනලා දුන්නේ iPad එකකුයි, iPencil එකකුයි, ඒ වගේම keyboard එකකුයි. තව පුංචි පුංචි දේවල් ගෙනල්ලා දුන්නා. ඒව නම් මම වීඩියෝ කළේ නැහැ. මේ ගැන කෙනෙක් දැනගන්න ආසාවෙන් ඉන්නවනම් ඔන්න ඉතින් මම විස්තර ටිකක් කියන්නම්. මේ iPad Pro එක 12.9 inch නේ. ඒ වගේම තමයි 256 GB. දැනට තියෙන M2 chip එකක් තියෙන එකම iPad එක මෙන්න මේ iPad එක වෙනවා. ඉතින් 6th generation එකේ තියෙන cellular සහ Wi-Fi කියන දෙකම අන්තර්ගත වෙලා තියෙන මේ iPad Pro එක නම් ඇත්තටම මට හීනයක්. මේ අවුරුදු ගාන පුරාවටම හැමදාම යව වැඩට යන්න මම මේ ලංකාවේ ඉඳලා නැගිටිනවා. ඇත්තටම ඒක දැන් මට පුරුදු වෙලා. ඉතින් එයා මේ දැන් වැඩට යන ගමන් තමයි ඉන්නේ. ආයෙත් ඉතින් හවසට අපි හම්බ වෙන නිසා වැඩට යන කම්බ එක දිගට ලෝකෙ නැති දේවල් කතා කරනවා. එයත් එක්ක මේ විදිහට කතා කරන වෙලාව තමයි මම කැමතිම වෙලාව. ඔන්න ඉතින් එයා වැඩට යන තැනට ලඟුන නිසා අකමැත්තෙන් වුණත් ෆෝන් එක තියන්න වෙනවනේ. iPad එක unbox කරලා හැමදේම හරිගස්සලා මගේ අතට ගෙනල්ලා දුන්නට අද මම ඔයාලත් එක්ක එකතු වෙලාම iPencil එක unbox කරන්න ඕනේ කියලා හිතුවා. මගේ හිතට පාළුවක් දැනෙන වෙලාවකදී මොනවම හරි චිත්‍රයක් අඳින්න මම පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒ ගැන මම ඔගොල්ලොත් එක්ක මේ වෙනකම්ම බෙදාගත්තේ නැහැනේ. ඒ උනාට හබී බෝලේ නම් ඒක හොඳටම දන්නවා. ඒක නිසා තමයි මට මේ විදිහට iPencil එකක් එයා ගෙනත් දුන්නේ. ඉතින් මේ ගැන විස්තර කියනවා නම් සෙකන්ඩ් ජෙනරේෂන් එකේ තියෙන iPencil එකක් තමයි එයා මට ආදරෙන් තෑගි කළේ. ඔන්න ඉතින් ඊයේ දවසේදී මම මේ කේක් එක බේක් කරලා අරන් තියලා තමයි තිබ්බේ. අද ඉතින් මට තියෙන්නේ ලස්සනට අයිසිං කරගන්න එක තමයි. මේ වගේ ලස්සන දවස්වලදී පොංචි පොංචි දේවල් හිතට දැනෙන්න කරපුවම ඇත්තටම මගේ හිතට ලොකු සැනසීමක් දැනෙනවා. ඔයත් වගේ විශේෂ දවස්වලදී මේ වගේ දේවල් කරලා බලන්නකෝ කොච්චර සතුටක් දැනෙනවද කියලා.
ඉතින් මේ කේක් එක අයිසිං කරලා ඉවර වුණාට පස්සේ ඉක්මනටම ලෑස්ති වෙලා පුංචි ගමනක් යන්න තියෙනවා. එන්නක මං කොහෙද යන්නේ කියලා බලන්න. ඔන්න ඉතින් සුපුරුදු පරිදිම කැලණි පන්සල් තමයි අපි මේ ආවේ. ඉතින් ඔගොල්ලෝ හිතනවා ඇති මම කතෝලික වෙලාත් මොකද මේ පන්සල් ආවේ කියලා. ඇත්තටම මගේ හිත සැනසෙන මගේ හිත නිවන තැනක් තියෙනවා නම් ඒ තැනට යන්න මම ගොඩක් කැමතියි. මේ වගේ හිත නිවෙන තැනකට එන්න ලැබීමත් ඇත්තටම මට නම් ගොඩක් ලොකු සතුටක්. හොලඟට හැලවෙන මේ ලස්සන කොළ දැක්කහම සුවඳ පිරුණු මේ ලස්සන භූමියේ පහන් එක දිගට ඇවිලෙනවා දැක්කහම ඇත්තටම තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා හිත නිවිලා යනවා. ඔයත් මෙතනට වැඩි පහන් ප්‍රමාණයක් පත්තු කරන්න එනවනම් අනිවාර්යයෙන්ම දිනයක් සහ වෙලාවක් වෙන් කරගන්න ඕනෙමයි. ඉතින් එහෙම ආස කෙනෙක්ට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම කන්ටැක්ට් නම්බර් එකක් දාලා තියන්නම්. ඒකට කතා කරලා ඊට පස්සේ එන්න. දාඩිය දාගෙන පහන්තිට දානවා. කමන් නෑනේ. මගේ ජීවිතය මෙච්චර ලස්සන උනේ සතුටින් හිනා වෙලා ඉන්නේ මට ආදරණීය මහත්තෙක් හම්බුන නිසා. ඉතින් මේ අවුරුදු 9 පුරාවටම ඔයාගේ අත අල්ලගෙන විශ්වාසයෙන් මේ ගමන ගමන් කළා වගේම මගේ ඇස් දෙක පියවෙන තුරාවටම ඔයාට විශ්වාසවන්තව මේ ජීවිතය ගත කරන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. අපි හැමෝගෙම ජීවිතවල තියෙන අඳුර නැති වෙලා ආලෝකයක්ම වේවා කියලා මම එකම හිතින් ප්‍රාර්ථනා කරනවා. ඉර බෑගෙන යන මේ ලස්සන හවස් වරුව මට නම් කවදාකවත් අමතක වෙන එකක් නෑ. මොකද මගේ හිතට පුදුමාකාර විදිහට සැනසීමක් දැනෙනවා. ඉතින් හඳුන් කූරු ටිකත් පත්තු කරලා මේ ලස්සන හවස් වරුවට ආදරෙන් සමුදෙන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. ලංකාවට වැඩියෙන් පැය 4 මාරක වෙනසක් ප්‍රංශයේ තියෙනවා. ඉතින් මම ගෙදර යන වෙලාවේදී එයාත් වැඩ ඇරිලා ගෙදර එන ගමන් තමයි හිටියේ. ඔන්න ඉතින් එයා මට කිව්වා අද අපේ ඇනිවර්සරි එක නිසා මල් ටිකක් අරගන්න යනවයි කියලා මං වෙනුවෙන්. ඔෆා ඩිසිඩේ දාස්ටි අන් ප්ලෑන් දී. ඔයාලා දකින මේ ලස්සන රෝස මල ඔන්න ඉතින් එයා මං වෙනුවෙන් තමයි අරගත්තේ. මේ මලේ තියෙන විශේෂත්වය තමයි
අවුරුදු 3ක් යනකම් පරවෙන්නේ නැතිව ඒ විදිහටම තියාගන්න පුළුවන් වෙන එක. ඔන්න ඉතින් යාමට කිව්වා මම ආපු දවසක gift කරන්න ඒක මතක සටහනක් විදිහට තියාගන්නම් කියලා. ඔන්න මගේ පුංචි බබෝ ආඩ හැපි ඇනිවර්සරි. අදට අවුරුදු 9ක් වෙනවා අපි දෙන්න මැරි කරලා. එහෙනම් ඔයාලට හැපි ඇනිවර්සරි. ලව් යු. ආදරේ. ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගෙන හබී පොලේ රිලැක්ස් වුණාට පස්සේ මම උදේ හදපු ඇනිවර්සරි කේක් එක අපි ඔක්කොම එකතු වෙලා කපන්න තමයි මේ රැස්ති වෙන්නේ. මේ මොහොතේ අපි දෙන්නම ළඟින්ම හිටියනම් කොච්චර හොඳයිද කියලා හදවතට දැනෙද්දිම මේ ආදරේ ලබන්න තරම්මම වාසනාවන්ත වෙලා කියලා හිතෙනකොට හිතට පුදුමාකාර විදියට සතුටක් දැනෙනවා. ඉතින් මගේ පැටියෝ මේ අවුරුදු 9 පුරාවටම මාව තරහගත්තට අඩුපාඩුවක් නැතිව මට ආදරය කළාට තාත්තා කෙනෙක් වගේම වගකීමෙන් මාව බලාගත්තට ඔයාට ගොඩක් පිං. මගේ චූටි පැටියට සුබ විවාහ සංවත්සරයක් වේවා. මගේ ජීවිතයේ ලස්සනම දවසක් මම මේ විදිහට ඔයාලත් එක්ක ආදරෙන් බෙදාගත්තා. එහෙනම් ඉතින් අද දවසට ගිහින් එන්නම්. මේ වගේම වීඩියෝ එකක් අරගෙන ඊළඟ සතියේ සිකුරාදාත් ඔගොල්ලොන්ව බලන්න එන්නම්. ඔගොල්ලෝ හැමෝටම යහපතක්ම වේවා. මම ඈන්. लो जीत गए तुम हमसे हम हार गए इस दिल से लो जीत गए तुम हमसे हम हार गए इस दिल से आया है आज लबों पे प्यार बड़ी मुश्किल से इस प्यार में हमको पागल ना कर छोड़ना ओ ढोलना कब तक चुप बैठे अब तो कुछ है बोलना कुछ तुम बोलो कुछ हम बोले ओ ढोलना कब तक चुप बैठे अब तो कुछ है बोलना कुछ तुम बोलो कुछ हम बोले मर जाना था ये भेद नहीं था खोलना ओ ढोलना ओ ढोलना कब तक चुप बैठे अब तो कुछ है बोलना कुछ तुम बोलो कुछ हम बोले ओ ढोलना लो जीत गए तुम हमसे हम हार गए इस दिल से आया है आज लबों पे प्यार बड़ी मुश्किल से इस प्यार में हमको पागल ना कर छोड़ना ना छोड़ना ओ ढोलना कब तक चुप बैठे अब तो कुछ है बोलना कुछ तुम बोलो कुछ हम बोले कब तक चुप बैठे अब तो कुछ है बोलना कुछ तुम बोलो कुछ हम बोलो।